මම මහේෂ් මුණසිංහ මම බදුල්ල පස්සර ප්‍රදේශයේ ඉපිදලා දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට තමයි ශේෂ්ත්‍රයට එන්නේ මූලික අධ්‍යාපනය පස්සර මධ්‍ය මහාවිද්‍යාලෙම බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලෙම ලබලා දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් සහාය අධ්‍යක්ෂකවරයෙක් ඉන්පසුව ගීත රූප රචනා කලාව ඔස්සේ නිෂ්පාදන අංශයට සම්බන්ධ වෙලා වෙළඳ දැන්වීම් විශේෂම ගත්තොත් මෙහෙයුම් ක්‍රියාන්විතය කියන්නේ ඔපරේෂනල් ප්‍රොඩක්ෂන් පැත්තේ තමයි මම ගොඩක් සම්බන්ධ වෙලා හිටියේ අවුරුදු 10ක් 15 අතර ප්‍රමාණයක් වෙළඳැන්වීම් සම්බන්ධව මම වැඩ කරනවා නිෂ්පාදන විධායකවරයෙක් විදිහට ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන දෙකක නිෂ්පාදන ආයතන දෙකක ඉන් පසුව 2007 මූලිකවම මම ඒකාංගික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා සච්චමාදා නමින් එය රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ඇගීමට පාත්‍ර වෙනවා ජූරිය විශේෂ සම්මානයක් හම් වෙනවා අධ්‍යක්ෂණය වෙනුවෙන් සහ එහි රංගනය වෙනුවෙන් ජයනි සේනානායකට කුසලතා සම්මානයක් හම් වෙනවා මම හිතන්නේ මගේ පළවෙනි නිර්මාණ කටයුත්ත විදිහට සච්චමාදා ඉන් පසුව තවත් ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් බෞද්ධ දර්ශනය පදනම් කරගෙන සහ නත්තල වෙනුවෙන් ඒකාංගික ටෙලි නාට්‍යයක් සහ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරලා තිනවා මූලිකව අධ්‍යක්ෂණය පැත්තෙන් මගේ ආරම්භය හොමයි ඉන් පසුව දැන් අද මම වාණිජ ධාරාවේ චිත්‍රපටයක් මේ දිනවලදී තිරගත වෙන රස් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විදිහට එහෙම තමයි ගොඩක් දිනක් මම අඳුරගන්නේ මගේ පැමිණීමේ විදිහයි දැන් මම ඉන්න තැන මේ රස් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විදිහට තමයි මම අඳුරගන්නේ දැන් විශේෂයෙන්ම දැන් මම මුලින් කිව්වා වගේ මම මාධ්‍ය සම්බන්ධව ටෙලි නාට්‍ය සහ වෙළඳැන්වීම් ශිස්ත්‍රය තුළ වැඩ කරනකොට මට තේරුණා දැන් සිනමාව කියන මාධ්‍ය ඉතාම පුළුල් මාධ්‍යයක්. ඉතින් සිනමාව තුළ අපිට පුළුවන් ජනතාව එන්ටර්ටේන් කරන්න පුළුවන් ජනතාවට මෙසේජ් එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව පුරවැසියෙක් විදිහට මට රටක ප්‍රධාන වශයෙන්ම සිනමාව වගේ කර්මාන්තයක් අවසාන වශයෙන් ගත්තොත් ඉතින් කර්මාන්තයට දායකත්වයක් දෙන්නත් පුළුවන්. මූලිකව ගත්තාම ඔය කියන මූලික කරුණු තුනක් විතර තියෙනවා. මට ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්, මට වෙනම ප්‍රතිරූපමය වටිනාකමක් ලැබෙනවා මට පෞද්ගලිකව ගත්තහම. ඉන් පසුව ගත්තාම මට කුමන ධාරාවක වුණත් මට ජනතාව පිනවමින් ඔවුන්ට සමාජය තුළදී මට යම්කිසි මෙසේජ් එකක් දීලා ඔවුන්ව හොඳ මෙසේජ් එකකින් ඔවුන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉන් අනතුරුව කර්මාන්තය පැත්තෙන් මට දායකත්වයක් දෙන්න පුළුවන්. ඉතින් මම එතකොට ලංකාවේ පුරවැසියෙක් විදිහට මට ගොඩාක් ලොකු පරාසයකදී රටට දායකත්වයකුත් දීලා මටත් ඒ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ කියන කරුණු කාරණා ඔක්කොම එකතු කරලා ගත්තම පස්සේ තමයි මම හිතන්නේ සිනමාව තුළ අනිත් එක සීමාව මට මම විසින්ම තෝරගන්න සීමාවක් මට කවුරුත් සීමා දාන්න නැහැ. ඉතින් ජනතාව තමයි මට තියෙන්නේ. ජනතාවගේ සීමාව මොකක්ද කියලා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතාවය මත පදනම් කරගෙන නිර්මාණ කරන එතන පුළුල් නිදහසකුත් තියෙනවා. ඒකත් ලොකු හේතුවක් වුණා මම හිතන්නේ චිත්‍රපටයක් කරන්න නැත්තම් සිනමාවට පිවිසෙන්න. විශේෂයෙන්ම දැන් චිත්‍රපටයේ මූලිකවම මම තිර පිටපත කියවුම් පස්සේ මට මැවෙන චිත්‍රූපත් එක තමයි මම විශේෂයෙන්ම මේ කාස්ට් එක තෝරගන්නේ කි. ඉතින් මම විශ්වාස කරනවා චිත්‍රපටයක ප්‍රධාන වශයෙන්ම මෙහි රංගන ශිල්පීන් ඉතාමත්ම සුවිශේෂ වූ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම තිර රචනාව, තිර රචනාවට පසුව රංගන ශිල්පීන් මම හිතන්නේ 100ට විශාල ප්‍රමාණයක් චිත්‍රපටය තුළ දායකත්වය දෙන මූලික වටිනාම කාරණා දෙකක්. ඉතින් රංගන ශිල්පීන්ගේ පැත්තෙන් ගත්තම මට අවශ්‍යතාවයක් තිබුණා අපිට 60-70 දශකයේ 70-80-90 දශක ගැන අපි නිතරම සිනමා සම්බන්ධව කතා කරනවා. ඉතින් ඒ දශකවල හිටපු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීනුත් එක්ක නව පරපුරේ රංගන ශිල්පීනුත් එක්කතු මේ කලබරේෂන් එකක් හදන්න උවමනාව තිබුණා. ඉතින් ඒ සඳහා අවස්ථාව තිර පිටපත තුලත් තිබුණා. ඉතින් මම ඒ අවස්ථාව පාවිච්චි කරා. මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ මට්ටමකට සාර්ථක වෙලා ප්‍රේක්ෂකව එක ග්‍රහණය කරගෙන තිනවා. ඉන්න පසුව විශේෂයෙන්ම මේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන රංගන ශිල්පිනිය පිළිබඳව විශාල අවධානයක් තිබුණා මේ චිත්‍රපටය තුළදී කොයි ආකාරයේ නම් පෙනුමක් තියෙන කෙනෙක් කොහොමද අපි හොයාගන්නේ කියන එක. ඒ සම්බන්ධ කරුණු කාරණාවලදී අපි ඒ පිළිබඳව මගේ කණ්ඩායමත් එක්ක විශේෂයෙන්ම මම හැමතිස්සෙම විශ්වාස කරපු කාරණාව තමයි මම කණ්ඩායමක් එක්ක වැඩ කරනවා නම් මට ගොඩාක් සපෝටිව් කණ්ඩායමක් වෙන්න ඕනේ. ඉතින් ඒක මට මගේ ග්‍රහණ මේ කන්ට්‍රෝල් එක තියෙන්නත් ඕනේ. ඉතින් මට සපෝට් කරන්නත් ඕනේ. ඔය කියන කාරණා දෙක තමයි මූලිකව බැලුවේ. විශේෂයෙන්ම මොකද මම නවකෙක් විදිහට චිත්‍රපටයක්
වැඩ කරනකොට මට ඒ ටීම් සපෝට් එක කියන එක ඕනි කියන එක. ඉතින් මට ගොඩාක් මාත් එක්ක කාලයක් වැඩ කරපු පිරිසක් සහ මම දැඩිව විශ්වාස කරන සහ ඔවුනුත් මාව දැඩිව විශ්වාස කරන කණ්ඩායමක් තුල තමයි මම මගේ ප්‍රොෆෙෂනල් ටීම් එක මගේ මේ ප්‍රොෆෙෂනල්ස් ලා ටික මම තෝරගන්නේ. ඉතින් ඔවුන් සමග මම නිතරම කතා බහ කරා. ඉතින් අපි ෂෝට් ලිස්ට් කරලා ඉවර ගත්තන් පස්සේ පූජා කියන චරිතයටත් අපිට අවස්ථාවන් කීපයකදී කීප දෙනෙක් සම්බන්ධව අපි අවධානය යොමු වුණා. අසංකිත සිල්වා ඉන් පසුව අපිට මූලික තිර පරීක්ෂණකින් පසුව ඉතින් අපිට බොහොම පැහැදිලිව මට පේනවා ඉතින් මෙයාගේ තියෙන මේ කුසලතාවයත් එක්ක අපිට තවදුරටත් මේක දියුණු කරලා ඉවරලා මේ චිත්‍රපටය සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆිසිකලි ගත්ත මේ සිනමාත්මක ලක්ෂණ තියෙනවා. ඉතින් අපිට නව පරපුරේ රංගන ශිල්පීන්ගේ අඩුවකුත් තියෙනවා. ඉතින් ඒකින්ද අපි කණ්ඩායමත් එක්ක කතා කළා. මූලික වශයෙන් මට ඒ කොන්ෆිඩන්ට් එක තිබුණා. ඉතින් මම කණ්ඩායමත් එක්ක තියෙන එක ලගන්නේ අනිත් චරිතත් ඒ විදිහම තමයි. මූලිකව මෙම තිර පිටපතත් සමග මම මූලිකව ප්‍රීප්‍රොඩක්ෂන් ටිකක් කරමින් ඉන්න අවධියක තමයි ඇත්තටම මේ නිෂ්පාදකවරයෙකු හොයන්නේ. ඉතින් මෙම තිර පිටපතට අනුව මෙහි තියෙන කලයක එළියට ගන්න මේ යම් කිසි ආකාරයක පිරිවැයක් සහිත නිෂ්පාදනයක් බව මුලින් ඉඳලම පෙවුණා. ඉතින් මම ඒ සඳහා ලංකාවේ තියෙන සිනමාවේ තියෙන හැසිරීම යම් කිසි ආකාරයකට අධිනේට ලක් කරා. ඉතින් අධිනේට ලක් කරාම ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම 2.65 ලක්ෂයක් වෙන ජනතාවගෙන් අද වෙනකොට චිත්‍රපට බලන ප්‍රමාණය 1.05කට වඩා අඩුයි. අපේ රසික ප්‍රමාණය 1.05කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ලොකු විදලක් වියදම් කරන් පස්සේ මේ රිකවරි එක ගන්න එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තමයි අපව කර්මාන්තයේ පැත්තෙන් තියෙන්නේ. එතකොට නිෂ්පාදකවරු අඩු වෙන්නේ මේ පේටර්න්ස්ලා කියන්නේ සිනමාව නරඹන රසිකත්වය ප්‍රමාණය ප්‍රතිශතය අඩු වීමක් තමයි. ඔවුන්ගේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එකට සාපේක්ෂව මේක රිටර්න් එක ගන්න බැරි. ඒකට අපි හැමතිස්සෙම ලංකාවේ නිෂ්පාදකවරු ගොඩාක් අධාරේමත් භාවයකට පත් වෙලා තියෙනවා සහ ඔවුන් පළවෙනි නිර්මාණයක් තුළින් ඔවුන් සමාජලාට ශේෂ්ත්‍රයෙන්ම සමු අරගෙන ගිහිලා තියෙනවා. ඒකත් එක්තරා විදිහක හේතුවක් ලොකු සිනමා කර්මාන්තය අද මේ තත් වෙලා තියෙන පසුබෑමකට දක්වන්නේ. ඉතින් මම මූලිකව අපි වසන්ත විජේන්ද්‍ර මගේ නිෂ්පාදකවරයා මව අඳුරගන්නේ උද්දික ප්‍රේමරත්න හරහා. ඉන් පසුව ඔවු මට ලබා දුන්නේ ඔවු ප්‍රධාන වශයෙන් මව ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම වගේ නවකෙක් මෙවන් වූ විශාල ව්‍යාපෘතියක් තුළදී ඔව මාව විශ්වාස කිරීම. ඉතින් මේ විශ්වාස කිරීම සහ ඔව මට ඉදිරියේ දෙන නිදහස. ඒක තමයි මම හිතන්නේ රස් චිත්‍රපටයේ මේ සාර්ථකත්වය වෙනුවෙන් තියෙන ලොකුම සාධකයක්, එක සාධකයක්. මොකද ඔහු නවකෙක් නිෂ්පාදනය වෙනුවෙන් චිත්‍රපට ඔහුට ශාස්ත්‍රීය ලොකු අවබෝධයක් නැහැ. නමුත් මම මූලිකව ඔහුට අවශ්‍ය වටපිටාව කියලා දුන්නා මොකද කියන කාරණාව. නමුත් ඔහු මට අතපවන්න ගත්තා නම් මේක මෙහෙම කරන්න කියලා ඔහු නොදන්නා ශාස්ත්‍රයක් පිළිබඳව අහවලා ගන්න කියන බලපෑමක් ඇති කරන්න උනන සමාජලාට මේ නිෂ්පාදනය සහ මේ චිත්‍රපටයේ මේ ආකාරයකට ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඉන් පසුව මගේ තියෙන වගකීම සහ කාර්යභාරය තමයි මම ඉතාම හොඳට මේ චිත්‍රපටය නිමවන්න ඕනේ. ප්‍රේක්ෂක ආකර්ෂණය සහ අදාළ කරුණු කාරණා ජය ගන්න විදිහට මම චිත්‍රපටය වැඩ කටයුතු අවසන් කරා. විශාල බාධක පිට ආවේ නැතුව නෙවෙයි. ඒ බාධක අපි ජය අරගෙන ඉතාමත්ම හොඳ මට්ටමින් අවසාන වශයෙන් මේ වෙනකොට නිෂ්පාදකවරයාට ඉතාමත්ම හොඳ පසුබිමක් හදලා චිත්‍රපටය තිරගත වෙලා මූලමය වශයෙන් මම ඔහුව දරන්න පුළුවන් අවධානම් ප්‍රමාණයෙන් විශාල වශයෙන් මම මගේ ක්‍රමවේදයක් ඇතුළත මේ චිත්‍රපටයට ලබාගත් ඒ ප්‍රේක්ෂක මූලිකව ලබාගත් ඒ අවධානයත් සමගම මට ගන්න පුළුවන් ඒ ප්‍රතිලාභත් සමග මම ඔහුව උපරිම හොඳ තැනක තියලා තියෙනවා මේ වෙනකොට. ප්‍රධාන වශයෙන්ම ගත්තාම ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගත්තාම සිනමා ශාලාවත් තුළට ඇවිල්ලා ඔවුන් ටිකට් පතක් මෙලිදී අරගෙන බලලා මේ සිනමා ශාලාවෙන් එළියට යන අවස්ථාව තමයි ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනයේ තියෙන මේකට ප්‍රතිචාරය තියෙන්නේ. ඕක ගොඩාක් වෙලාවට අපි දැක්කා සහ ප්‍රධාන වශයෙන්ම මම ඔය දත්තයන් ටික ගන්නේ සිනමා ශාලාවල හිමික මේ කළමනාකරුවන්ගේ සහ සිනමා ශාලාවේ වැඩ කරන ඒ කාර්ය මණ්ඩලෙන්. මේ දක්වා රස් චිත්‍රපටයට ලැබිච්ච ප්‍රතිචාර සිනමාපටය නැළඹීමෙන් පසුව ඉතාමත්ම ඉමහත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මත බොහොම තෘප්තිමත් භාවයකින් තමයි ඔවුන් සිනමා ශාලාවෙන් එළියට යන්නේ. මං හිතන්නේ ඒක මට ගොඩාක් ලැබිච්ච ගෞරවයක් ප්‍රේක්ෂකයන්ගෙන් සහ මම ගොඩාක් සතුටට සහ ආඩම්බරයට පත් වෙනවා. තරුණ නිර්මාණකරුවෙකු විදිහට මගේ පළවෙනි නිර්මාණය තුළ කණ්ඩායමත් එක්ක හදපු
එතනදී ප්‍රේක්ෂකයා උපරිම තෘප්තිමත් තලයකට ගේන්න පුළුවන් හැකියාව ලැබීම පිළිබඳ. මොකද චිත්‍රපටය විනෝදයෙන් සපිවි සටන් ජවනිකා ඇතුළත් සහ මේ සියලු දේවල් ගීත ජවනිකා ඇතුළත් සහ නමුත් මුළු පවුලටම බලන්න පුළුවන් බොහොම ඉමෝෂන්ස් ඔක්කොම තියෙන මේ ඔක්කොම එකතු කරලා හදපු පොඩි හොඳ ෆෘට් සලාඩ් එකක් වගේ. ඉතින් ඒ කියන්නේ සෑම ප්‍රේක්ෂක කොට්ටාසයකටම පොඩි ළමයෙකුට වුණත් ෆැමිලි එකකට වුණත් තරුණ යුවලකට වුණත් ඇවිල්ලා බලන්න පුළුවන් ඔවුන්ව යම්කිසි ආකාරයේ පීඩනයක ඉන්නවා නම් බොහොම ස්ට්‍රෙස් එකක ඉන්නවා නම් ඔවුන්ව යම්කිසි ආකාරයේ ස්ට්‍රෙස් එකකින් රිලීස් කරන්න පුළුවන් ෆීලිං එකක් තියෙන වැඩක්. කොටින් මේ කිව්වොත් අපි ඒ දවසල කතා කරපු බයිස්කෝප් එකක් තමයි ආපහු මේ හැදිලා තියෙන්නේ. ඉතින් මම ඒ වචනෙටත් හරි කැමතියි. ඉතින් ප්‍රේක්ෂකව පිනවන්න පුළුවන් නම් එච්චරයි. සහ ආපහු ප්‍රේක්ෂකව තමයි මේ සියලු කාරණා තීන්දුව කරන්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම ශේස්ත්‍රය ගත්තොත් ශේස්ත්‍රයේ විශේෂයෙන්ම මම නිල හිටපු වෙලෙන් දැන්නේ ශේස්ත්‍රයේ රූපවාහිනී ශේස්ත්‍රයේ අවට ඉන්න අපේ ජ්‍යෙෂ්ඨ සහ තරුණ ශිල්පීන්ගෙනුත් ලැබිච්ච ප්‍රතිචාරය ඉතා හොඳයි. මොකද චිත්‍රපටයේ ගුණාත්මක භාවය පාවිච්චි කළ තියෙන තාක්ෂණය මේකේ තියෙන ලුක් ඇන් ෆීල් එක මේකට මහන්සි වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක මේ ජ්‍යෙෂ්ඨව සහ අපේ ඉන්න මේ වෘත්තිමය වශයෙන් වැඩ කරන පිරිසකින් ලැබිච්ච ෆීඩ්බැක් එකත් එහෙමම තමයි. ඉතින් සමස්තයක් විදියට ගත්තාම ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා ප්‍රේක්ෂකයන්ගෙන් සහ අපේ කර්මාන්තය තුළ නිල්ලා ඉන්න සිල්ම වෘත්තිකයන්ගෙන් සහ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙන් සහ විශේෂම රංගන ශිල්පීන්ගෙන්. විශේෂයෙන් මට මතකයි දැන් මගේ මංගල දර්ශනයෙන් පසුව විශේෂයෙන්ම මේ දැන් යසෝදා විමල ධර්ම කියන රංගන ශිල්පිනිය ගත්තොත් යම්කිසි ආකාරයක වෙනත් වූ ධාරාවන් කීපයක ඉඳලා ඉතාමත්ම හොඳ නිර්මාණ ඔස්සේ ආපු ඉතාමත්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක්. ඇය මවිතයට පත් වෙලා මට කතා කළක මට මේක හිතාගන්න බෑ. අපි හැමදාම මේ මෙහෙම නෑ නෑ කියලා කියනවා. මම මේක අදස් දෙකෙන් දැක්කා. ඉතින් ඇයට කතා කරගන්නත් හරි අමාරු තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ මේ විදිහට සෝමරත්න සානායක මහත්මයා ඒතකොට රේරුකාවල්සින් මේ සියලු දෙනාගේ ප්‍රතිචාරය වුණේ නෑ. මේක ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයකින් ලංකාවේ බයිස්කෝප් එකක් හැටියට ඉතාම හොඳ තැනකට නිර්මාණය වෙලා තියෙන වැඩක් විදියට. ඉතින් මම හිතන්නේ ඒකයි ප්‍රධාන වශයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ තියෙන ප්‍රතිචාරය. ඉතින් ඒ පැත්තෙන් ගත්තාම තමයි මීහිල මට්ටමක තියෙන්නේ. අවංක වශයෙන් ගත්තොත් එහෙම මේ ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවෙක් විදිහට ගත්තන් පස්සේ පිළිබඳ ඇත්තටම අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් තැනක නෙවෙයි අපි ඉන්නේ. බොහොම පැහැදිලිව නමුත් මම මේක මේ උත්තරයක් දෙන්න ඕන හින්දා දෙන උත්තරයකුත් නෙවෙයි. මොකද ඒක මම ඔය කියන වටපිටාව ඒ අත්දැකීම මම විඳා සහ විඳිමින් ඉන්න කෙනෙක් විදිහට මම මේ කියන්නේ. සමහර වෙලාවට තරුණ නවකෙක් විදිහට විතරක් නෙවෙයි මං හිතන්නේ පසුගිය කාලවකවාන තුළදී සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවන්ට පවා ඔය කියන අකටයුතුකම් වලට මුහුණ දීමට සිදු වුණා. ඉතින් ඒක හරීම මේ කොටින්ම කියනවනම් මේක පොඩි මාෆියා එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක සමහරවිට මෙතන කිසි කන්ට්‍රෝල් එකක් නැහැ. ඒක තමයි තියෙන දේ. රටේ චිත්‍රපටි සම්බන්ධව තියෙන රාජ්‍ය ආයතනය ජාතික චිත්‍රපටි සංස්ථාව තුළ තියෙන ක්‍රමවේදය හරි ආකාරයකින් මැදිහත් නොවීම සහ ඔවුන්ට ඒ අදාළ මණ්ඩල තුළ තියෙන බලය හරි ආකාරයට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වය. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම චිත්‍රපටි සංස්ථාවට නිසියාකාර වැඩපිළිවෙලක් සහිතව ගමනක් වෙනුවෙන් පෙළගස්වන්න තාම බැරි වෙලා තියෙනවා චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන්. ඒක තමයි ඔවුන්ට අභියෝගයක් වෙලා තියෙන්නේ. අනිත් කර්මාන්ත පෞද්ගලික කර්මාන්ත මේ මණ්ඩල දෙක තුන හෝ දෙක හෝ තුන පාලනය කර ගැනීමට නොහැකිත්වයක් ලැබිලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔවුන්ට පුළුවන්කම තියෙනවා මේ තියෙන තනිකර සිස්ටම් එක හදන්න. මේ සිස්ටම් එක හදන්න පුළුවන්, ක්‍රමවේදයක් හදන්න පුළුවන්, චිත්‍රපට ශාලා ටික හදන්න පුළුවන්, හදලි වෙලා මේ වගේ මිනිමම් ස්ටෑන්ඩඩ් එකක් හදන්න පුළුවන්. මේ කිසි දෙයක් කරන්න නැතුව එක විදිහකටම ආපහු පෞද්ගලික මණ්ඩල කෙරෙහි චෝදනා මුඛයෙන් කතා කළේ දෝෂාරෝපණය මම සාධාරණත්වයක් විදිහට දකින්නේ නැහැ. මොකද යම් කිසි ආකාරයකට මේක මේ විදිහට හෝ ආපහු ගලපගෙන යන්නේ ඔය වයිකි පෞද්ගලික මණ්ඩල කීපයේ තියෙන ඒ සාර්ථක සිනමා ශාලා කීපයකුත් හින්දා තමයි. නමුත් ඒ වෙනුවෙන් අභියෝගාත්මකව මොකද චිත්‍රපට සංස්ථාව කරන්න ඕන කියන කාරණාව චිත්‍රපට සංස්ථාව තාම අධ්‍යයනය කරගෙන නැහැ කියන එකයි මගේ අදහස සහ ප්‍රායෝගික නැහැ. ඔවුන් හැමතිස්සම බලය ලබා ගැනීමක් වෙනුවෙන් විතරයි හඬ නගන්නේ. මෙතනදී අපි බලය ගත්තොත් එහෙම අපි මේ අපේ ක්‍රමවේදය නැත්නම් අපව පෞද්ගලික අංශල කිව්වොත් එහෙම ඔවුන්ට අවශ්‍ය විදිහට කටයුතු කරනව නෙවෙයි. බොහොම පුළුල් දැක්මක් තියෙන ඕන චිත්‍රපටි නිර්මාණකරුව වෙනුවෙන් මේක කොච්චරක් අමාරුවෙන්ද ලොකු විශාල වශයෙන් ගත්තොත් එහෙම චිත්‍රපට නිෂ්පාදකවරුන්ට නිර්මාණකරුන්ට ලොකු අවධානමක් තියෙනවා. චිත්‍රපටයක් හදන්න පුළුවන් මේක
එකෝ මේ පැත්තට වැටෙන්නත් පුළුවන් මේ පැත්තට වැටෙන්නත් පුළුවන් ප්‍රේක්ෂකයෝ මත ප්‍රේක්ෂකයන්ගේ මානසිකත්වයෙන් මත තමයි උන් මේවා තීරණය කරගන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය වටපිටාව යටිතල පහසුකම් ටික හදලා ඉතාමත් හොඳ සර්ෆස් එකක් හදන එක විශේෂයෙන්ම චිත්‍රපට සංස්ථාව සහ අදාළ මණ්ඩල විශේෂයෙන් මණ්ඩල වලටත් තියෙන උන් බෙදා හැරීමේ මණ්ඩලයක් ලෙස උන්ටත් වගකීමක් තියෙනවා. මැක්සිමම් කියන්නේ යම් කිසි ආකාරයක උපරිම සිනමා ශාලා ප්‍රමාණයක් අදාළ චිත්‍රපටයක් නු ලබා දෙන්නේ දාවන කාලයක් ලබා වෙනවා. අපි දන්නවා චිත්‍රපටි බලනවා කියලා කියන්නේ අපේ මේ ප්‍රේක්ෂක ජනතාවට ලංකාවේ රටේ ජනතාවට මේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි. ඒක වෙලා අපේ විකල්ප එන්ටර්ටේනින් මූඩ් එකක් විතරයි. ඉතින් ඔවුන්ගේ වැඩ කටයුතු ටික කරගෙන ඊට පස්සේ ඔවුන්ව සැනසෙන ඔවුන් මේ විනෝදාස්වාදී ලබන එන්ටර්ටේනින් මීඩියා එකක්. එතකොට ඒ සඳහා අවශ්‍ය පරිසරය හැදිලා තියෙන්න ඕනේ. එතකොට යනකොට ඒ අවශ්‍ය පහසුකම් වලින් තියෙන කාරණාව. රෂ් නිර්මාණයෙන් පසු ඉදින් නැවතත් මම ආසයි ඒ කැලිපයි කේම වැඩක් කරන්න. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙත් හොඳ උනන්දුවක් තියෙනවා. මගෙන් අහනවා මේ විදිහම වැඩක් කරන්න මේ විදිහ දෙයක් කරන්න කියලා. විශේෂයෙන්ම මට මේ එක්තරා මණ්ඩලයක ප්‍රධාන විධායක නිලධාරියෙක් කියනවා ඔබ අනිවාර්යයෙන්ම අවුරුද්දකට චිත්‍රපටයක් හැදිය යුතුයි කියලා. ඒක අවස්ථා දෙකකදී මේ ප්‍රධාන පෙළේ සිනමා ශාලා මේ පාලන අධිකාරිය විසින් මට කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක හරි සතුටක්. ඒ කියන්නේ මේක තියෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ වෙනුවෙන්ම වෙන තිර නාටක කීපයක් සමග මම හිමින් ලෑස්ති වුණා. ඉතින් මම පොඩි කාලයක් මට වැය වෙනවා ඔය වැඩ කටයුතු සඳහා. ඉතින් රෂ් වගේම රෂ් පොඩි බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා ලංකාවේ සිනමාවේ. නම පොඩ්ඩක් වෙනස් වුණාට මම හිතන්නේ මේ වෙනකොට ඒක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහේ පොඩි වෙනස් අත්දැකීමක් ලංකාවේ ජනතාවට බොහොම ආදරණීය ආකර්ෂණීය අත්දැකීමක් එක මම හිතන්නේ ඉස්සරහට අපිට මුණ ගැහෙන්න පුළුවන්.